වහන්සේගේ පිළිරු රහමාරි 20කට වැඩිය හදානිම කරනවා මර මේ යුද්ධය ඉක්මනින් ඉවර කරලා දෙන්න කියලා. එතකොට දැකලා නැති දෙයක් තියෙනවා. මේ රූපයේ දෙදළු රජුරෙන්නාව මහ ශක්‍ර දෙවියන්ගේ ප්‍රතිමාව. මේක අද්දහසක් නෙද්දහසක් කියලා තමයි මේක පෙන්වන්න කරන්නේ. සියල් දෙයකම අධිපති වෙන නොයි දූ දෙවියන් තමයි මේ හනුමන්ත දෙවියන් කියන්නේ. දේවරුට හදම් නිර්මාණය කරන සිටුවිලි කෙනෙකුට පහළ වෙන පහළ වෙන එයාගේ තියෙන පෞර්ෂය බලවත් කරන වැඩි විශාල කම වැඩි පිහිට වැඩි නේ ජනරබද කම්බාර සුද්ධ සෝනිය දෙවිය මහා රශ්මි මෑන්ගු සුමන ඒ කාලි මෑන් මාස ඇටි මාව මේ වෙනස් ගොඩක් දුරට යන මාස ටැග් දුන්නේ කදා ඒකේ ඒ රූපේ තියන්නේ ලංකාවට අතිශය දුර්ලභ වූ මෙවැනි සුවිශේෂී නිර්මාණ රසක හිමිකරුවෙක් විදිහට අපේ වෛද්‍යතුමන් අපිට හඳුන්වන්න පුළුවන්. ඒවා සියල්ල ඔබ වෙනුවෙන් ඉදිරි පරම්පරාව වෙනුවෙන් සුරක්ෂිතව තැබීම ඉතාම සුවිශේෂී කාරණා. ඒ නිසාමයි අපි සඳහන් කරන්නේ ඔබත් එන්නම ඕන තැනක් විදියට. සමහර තැන්වලට ගියාම අපිට දකින්නට තිබෙන කාරණාව තමයි අනිකාගේ බොටුව මිරිකලා බෙල්ල මිරිකලා තමන්ට ඕන ධනය සූරා ගන්නවා මිසක තමා අතින් ඉටු වේ යුතු යුතුකම් ඉෂ්ට වෙනවාද කියන එක පිළිබඳ විශ්මාර්ථයක් එක ප්‍රශ්නාර්ථයක් අපි දකිනවා. බොහෝ තැන්වල දේවල් අපි දකිනවා මේ කුකුල් කූඩුවක් හා සමාන කොටසක් තමයි තියෙන්නේ. මුදල් හදල් නම් වැඩිපුර ගන්න. හැබැයි මෙතුමා ළඟට ආවට පස්සේ අපි දකින්නේ දෙවියන් වහන්සේගේ ප්‍රතිමා ඉතා විශාල රූපරාම ගත කරන මගේ ආදරණීය සහෘද කණ්ඩායමෙන් බොහෝ වෙහෙසක් ගන්න මේ කටයුත්ත නිවැරදිව අපේ ජනතාවට අපේ ප්‍රේක්ෂකයින්ට බලහදා ගන්නට ඔබ ලොකු වෙහෙසක් ගන්නවා ඔබටත් බොහොම ස්තුතියි. තම දෙයකට සංකේතයක් තියෙනවා. ඒ සංකේතය තුල තමයි කෙනෙක්ට ප්‍රතිබිම්බයක් නිර්මාණය වෙන්නේ. ඉතින් සියල්ලට පෙරටුවන්නේ මනස කියලා කියනවානේ. මනස තුල යම් දෙයක් නිර්මාණය කරගන්න මේ වගේ දේවල් නිර්මාණය වීම තුල වටිනාකමක් එනවා. අජුණයාගේ හෙළබර පරම්පරාවේ අජුණයක් තියෙනවා. ඒ මාගේ දේවුස්වාගේ අජුණයක් තියෙනවා. ඒ කට්ටියගේ ගරුත්වෙදී අපි තව කෙනෙක් ගන්නකොට ඒ ගරුත්වේ බලෙන් ලබා ගන්න ඕන දෙයක්. ඒක හුරු කරන්න ඕන දෙයක්. මේක හුරු නෑ. මේක ඇඟෙන් මෙන දෙයක්. ඒ නිසා මේකේ පෞරුෂය බලවත් වෙනවා වැඩි. මම හිතන්නේ වෛද්‍යතුමනි ඒ පිළිබඳව ඔබටත් යමක් කියන්නට ඇති ඔබතුමා ඒ ශ්‍රේෂ්ඨයම නිසා. එමී සේකරගේ වෛද්‍යතුමා අපි අගය කරන්න ඕනේ. මෙතුමා තරුණ මාධ්‍යවේදී ශ්‍රී ලංකාවේ යන්න බැරි ගුවන්විදුලි මහගෙදර ඒ තක්සලාවේ අධ්‍යාපනය හදාරලා ඒ තුළ වෘත්තිමය සේවකයෙක් වැඩ කරලා ඒකට අත්දැකීම් තුළ මෙතුමාට අවශ්‍යතාවයක් තියෙනවා මේ රැල්ලට යන්න පුළුවන් මෙතුමා රෝදාරව. ඒ රැල්ලට නොයා මෙතුමා මේ ජනමාධ්‍ය කියන එකේ ජනමාධ්‍ය වේදය ඒකට වෛද්‍යවිද්‍යාව කරන වෛද්‍යතුමා ඒක මිනිස්සුන් හිතසුවපත් කරන්න दीर्घायुषण කොවිඩ් වසංගතයෙන් මිය යන්නට ඔන්න මෙන්න කියලා පණ ඇදි රෝගීන් රසක් බේරාගත්ත රසකට තවත් ජීවත් වෙන්නට ආයස ප්‍රදානය කළ වෛද්‍යවරයෙක් රාජ්‍ය සහ පෞද්ගලික කියන මේ දෙයන්සෙම සහය ආශිර්වාදයක් එක්ක ඒකාබද්ධ වනුබද්ධිතව අපත් සමග මේ අත්වල බඳගෙන අපි අර මේ දීපව්‍යාප්ත ගමනේදී ඔබට මට අපට සහය වන ජනශ්‍රී වෛද්‍යතුමන් අපත් සමග එකතු වෙලා ඉන්නවා ඔබත් සමග කොහොමව දන්නවා ලංකාවේ බොහෝ අය ඉදිරි පිට මං හිටගන්නේ එයාගේ උපදේවල් බලන ඉනිසෙරත් එහෙමයි මමත් එහෙමයි. ඉතින් මේ මාධ්‍ය අවකාශයකට ගේන්න අවශ්‍ය වෙන්නේ කවුද අවශ්‍ය වෙන්නේ නැත්තේ කවුද කියන එක අප විද්වත් සභාවෙන් වෛද්‍යතුමා නිර්දේශ වාර්තාව කරනවා. මට ഇതുම නතර කරන්නත් නැහැ මම බල කරන්නත් නැහැ. රාජ්‍ය පෞද්ගලිකංශ ඒකාබද්ධ කරලා කරන කටයුත්ත ඔබ හැමෝට අරගෙන එන්නේ වග විය හැකි වග කිව හැකි පිරිසක් තමයි රැගෙන එන්නේ. එතනදී තෝරා ගැනීම කරන කාරණා ටික आडंबर मेतुमा वसर गणना ඔබ වෙනුවෙන් අපි පින් කර තිබෙනවා මේ සිදු කරන ප්‍රථම
ප්‍රවිෂ්ඨය මාධ්‍යයක් වෙන්නේ. තමන්ගේ කෞශල්‍ය කුසල ශක්තිය දේව ශක්තිය විදිහට ගන්න භෞතික ශක්තිය ටික එකතු කරලා උත්සාහ නැද වෙරවිලි ශක්තිය දුපුවාම ඒක ඉෂ්ට වීමේ සම්භාවිතාවය වැඩි. ඒ වගේම විද්‍යාත්මකව පදාරතු වලින් තම වටා ඉන්න ඇගේ DNA RNA ශක්තියයි මේ ක්ෂේත්‍රයේ සදාකාලික පවතිත්වා කියන මේ ක්ෂේත්‍රෙට කරන ගන්න ගෞරවය අනුව තමයි අපිට මෙහෙට වෙන්න පුළුවන්. දැන් මේ මන් දෙන දෙහෙල තව කෙනෙක් දුන්නොත් හරියන්නේ නැති වෙන්න පුළුවන්. ඒකේ බලෙත් එක තමයි සංසාරයේ බැඳීමත් එක තමයි. ඒ වගේ මම අවංකව කරන්න කරන්න තමයි මේකේ පෞෂ බලය වැඩි වෙන නිසා අඩු වෙන්නේ නැහැ. මම හිතෙන් කියවලු. මම මේක ආයෙත් දෙන්න අදට වඩා හිතෙන් හිතවට අරින්න ආදරෙන් ආස්වාදයෙන් කියන සිස්ටම් චේන්ජ් එකක් කියලා මේ රට වෙනස් කරන්න නෑ තමන්ගේ අතුලාන්තේ වෙනස් කරගන්න නෑතුළු. ඉස්සලම වයිදු මම තමන්ගේ අතුලාන්තේ වෙනස් කරන් ඉන්නවනේ. ඒකට මේ හැම දෙයකම ශක්තියින් ගොනු කරගෙන කටයුතු කරන මිසක් තියෙන සංස්කෘතියවත් සාර ධර්මවත් ගුණ ධර්මවත් අපේ ගතානුගතික සංකල්පවත් දැහැන කරලා යන ගමන නේ මේ දේවල් වලින් ගන්න තියෙන ශක්තියන් අරගෙන අලුත් දේකට කර ගැනීම තමයි හේතුද ජනශ්‍රී යුඩිබ් නාලිකාවට අපට අවශ්‍යයි ඔබට සත්‍ය පමණක්ම සමාජගත කරන්නට ඒ නිසායි අපි අද දවසේ මේ වැඩසටහන මේ විදිහට පවත්වන්නේ සමහර තැන් වල අපි දකිනවා පවත්වන පටිගත කරන ආයතනයේ විසින්ම ඒ ස්ථානෙට සමහර පැරව කරුවන් රගෙන ඉන්නේ ඉන්න අතුරු ඒගොල්ලෝම රඟපාන ඊට පස්සේ මේ මෙතන මෙහෙම සත්‍යය කියලා පෙන්නනවා රයිට් සෙක්ටරය තුල ඉන්න මේ මෙතුමත් මමත් ඉන්න නිසා එතුමා මට බොරු කරන්නත් බෑ මට එතුමට බොරු කරන්නත් බෑ සත්‍යය මොකද්ද කියන එක එතුමත් දන්නා මමත් දන්නා තවත් මේ අහගෙන ඉන්න සියලු දෙනා සත්‍යය දන්නා ඉන්නේ අපේ මේ වෛද්‍යාචාර්ය තුමන් මුණ ගැහෙන්නට පැමිණි රෝගීන් කවුද ඒ අය කොහොමද නිරෝගී බවට පත් උනේ කියලා ඒ අයගේ හඬින්ම हनुमंत මගේ දකුණත දෙසින් ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ මුචලිංග නාගධර්මයේ තුල සුවසේ වැඩවසු ඒ ප්‍රතිමා වහන්සේ වැඩ හිටිනවා ඊට අමතරව තවත් දෙයක් ප්‍රකාශ කරන්න උමුණයි අර එහා පැත්තෙන් තමයි ඔබතුමා ජීවත් වෙන පුංචි නිවහන සතුටින් සමාදානෙන් ජීවත් වෙන පුංචි නිවහන අපි දැකලා තියෙන්නේ සමහර අය අනුන් වෙනුවෙන් බෙදද්දි පොඩි හැන්ද තමන්ට බෙදාගද්දි ලොකු හැන්ද ඔබතුමාට ඒ හැන්දි දෙක මාරු වෙලා තියෙනවා මම මාරු කරගත්තා සත්‍ය මාරු වෙලා නෙවෙයි මාරු කරගෙන තියෙනවා ඔබට ස්තුති බාග් සසරේ හැටි දැනේ දැන් මම ගියේ හදලා තියෙන්නේ පොඩිවට අඩු වේදමේ හදලා දින කැඩෙනවා ඒතකොට කැඩුණොත් මගේ දරුවෝ හරි හදයි කියලා හිතනවා දැන් මේවා කැඩුණොත් අවු හදයිද නැද්ද දැන්න ශක්තිමත්ව හදලා තියෙනවා ඒත් මේකේ තියෙනවා මේ තුන එකට දිගට හදලා තියෙන තුනක ඒකේ තේරුමත් ඔබතුමා අහනවා නේ මගේ ඔව් අනිවාර්යයෙන් ඔව් ඒකේ හැටි අපි දැන් අපේ ලෙඩක් ගත්තොත් ත්‍රි දෝෂ අපේ මේ දවස්වල දාන ත්‍රි දෝෂ ඒ කියන්නේ තුන් දොස් කිපීම කියන්නේ වාත සෙම් පිට කියන එක තියෙනවා. එතකොට ඒකේ තියෙන අය නැවතෙනවා බුද්ධ ධම්ම සංඝ කියලා ත්‍රිකෝණයක් කරනවා. ඊට පස්සේ ඇහෙනවා රම්ම්‍ය සුරම්ම්‍ය සුබ. තමයි කිව්වා. පරහක් පුටේ රවට්ටන්න දුව පස් දෙනෙකුට හරියට කරමන් කරනවා. මොකද ඒක අදත් ඔළුවේ තියාගෙන හෙටත් ඔළුවේ තියාගෙන දිගට මම දරුවන්ටත් ඒකේ ස්පෞෂ බලවත් කරලා තියෙනවා. මම අපි පස් දෙනා තාම ඒකේ සමුතුව ලැන්ට පවත්තන යන්නේ. අපි මේ කරන දේ අකුරටම කරන එදා අත්තාපික දුන්න ඕදන අදටත් ඒක අපි ඉහෙලි තියාගෙන පුතේ මේ තව දැන් කරනවා මේ විදිහට කරන්න කෙමක් කරනවා මේ විදිහට කරන්න ඕක අද මොන කවුරු කිව්වත් මම ඒක පිළිනෝගෙන එදා ඒක මුළු තැන දීලා කරගෙන යනවා. ශ්‍රී ශක්තිය ගොඩක් මෙතුමත් එක්ක සහයෝගයෙන් ඉන්නවා. ඒ සහයෝගය සියල්ල ගොනුලා තමයි මෙවන්නු නිර්මාණ ඉදිකරන මෙතුමාට මේ භෞතික ලෝකෙන් ඒ අවශ්‍ය ශක්තිය බලය ආකර්ෂණය කිරීමක් කරනවා. ඒක තමයි එතන තියෙන විද්‍යාත්මක පදනම. ඊතර මෙතුමාට නිර්මාණය වෙන නිර්මාණත් විශේෂයි. ඒ වගේම සුවෙන් රෝගිනොත් අතිශය බහුලයි. අපි මුලින් හිටියේ හනුමන්තා දේවල ගාව. ඊට පස්සේ අපි දීමහල් ප්‍රාසාදයට අපි යනවා තවත් මහලක ඉහළට මාධ්‍ය අවකාශයේ ගෙන්නන්න ඕනේ කවුද නැත්තේ කවුද කියන එක රාජ්‍ය නිර්දේශයේ යටතේ යන ව්‍යාපෘතිය නිසා මම වග වෙන්න ඕනේ එකපැත්ත. ඊට පස්සේ මම වගකීමට නෙවෙයි බයයි. මේ නිර්දේශ වලට අන්නේ මම බයයි. එන්නේ ඉතින් මේ මිනිස්සුන්ගේ ජීවිතත් එක්ක අපි මේ වගකීම දරන්න තියෙනවා අපිට තියෙන විශාල වගකීමක්. මම හිතන ඔබට පැහැදිලි මේ කතාව. මොකද මෑතකදීම සංසිද්ධිය ගත්තොත් එහෙම දෙහි කිටිය ගිලින්ද බැයි නම් ගිරා අණ්ඩෙන් කෙලින්ම උගුරට අනින මල්සාර මහත්තයාට බොහොම හොඳ. තැඹිලි බීලම ලෙඩ හොඳ වෙනවා. තැඹිලි බීලත් මේ ළඟදී එක්කෙනෙක් ලෙඩ හොඳටම හොඳ වුණා. මොකද යමරුණා? එවැනි කට්ට ආඩියෝ වචනේ ඔබට තේරෙවි. එවැනි කට්ට ආඩියෝ මේ ශේෂ්ත්‍රයේ ඉන්න නිසා සැබෑයට තැනක් නැති වෙන නිසා මඩ ගොහ ගොහරු මඩින් ඉහළට එන සීපතක් වැනි
පිරිසිදු තැන්වලට පිරිසිදු හිතවලට ඉඩක් මේ සමාජයේ සමාජගත කරන්න ඕන නිසා තමයි ඔබව බේරා ගන්න ඕන නිසා තමයි අද අපි මේ වෛද්‍යතුමන් මුණ ගැහෙන්න ඇවිත්ින්. ඔබතුමා මුණ ගැහෙන්න දෙනවන මොන වගේ ක්‍රමවේදයක්ද අනුගමනය කරන්නට ඕනන්නේ? ඒ පිළිබඳව අපි කතා කරමු. ක්‍රමවේදයක් කියන්නේ මේවා මතනා බදස් සසුරාදා දවස් දෙකේ තමයි වැඩ කරන්නේ. අනිත් දවස්වල වැඩ කරන බවම අඩුයි කියලා තියෙන හේතුව මොකද? අමුද්‍රව්‍ය සපයා ගන්න මේ වේතව සපයා ගන්න ඔක්කොම අපිම තමයි. ඒ දවස්වලට අපි වේතව නිස්පාදනය කරන්නේ ඔක්කොම අපි අමුද්‍රව්‍ය හොයා ගන්න අපි. ඒ නිසා කාලය වෙන නිසා තමයි අර බලශන් සුරාදායනේ වෙන් කරගෙන තියෙන විශේෂයක්. සුවකල නොහැකි රෝග කියලා සමාජයේ බින්න බහැපු රෝග කිහිපයක් තිබෙනවා. ජනසි වෛද්‍යතුමනි කුමක්ද මේ රෝග කුමක්ද ඒවා සඳහා මොන වගේ වෛද්‍ය ප්‍රතිකාරද ලබා ගන්නට ඕන? එනිසේ කර ඒවා බෙහෙත් පොරොඩ දාලා තිබ්බත් හොද වෙන්නේ නැහැ. ඒකට අපි මේ ස්පිරිචුවල් පවර් එක එතන විශ්වයේ ශක්තිය ආපෝ තේජෝ වායෝ පඨවි ආකාශ විඤ්ඤාණ මම කලින් සඳහන් කරා වගේ මේ පදාර්ථ විද්‍යාවේ මූලධර්ම ටික එකතු කරලා මේ ශබ්ද විද්‍යාව ආලෝක විද්‍යාව රස විද්‍යාව එතකොට දුගඳ ආකර්ෂණ එතුමා කියයි කාරණා ඒ සියල්ලත් එක සම්මිශ්‍රණය කරපු ක්‍රමවේදයක් තියෙනවා මේ සාන්ති කර්ම තුළ දැන් අද ඒක ව්‍යාපාරයක් කරලා තියෙන එක වෙනම කතාවක් එක ගැන ඔබ දන්නවා මම මේ හැම දෙයකම විද්‍යාත්මක පදනමක් තියෙනවා එදායේ සංස්කෘතියේ කටතොල ගැලපෙන ආකාරයට මිනිසුන්ගේ ආකල්ප වලට ගැලපෙන ආකාරයට අරගෙන ආපු දේවල් විද්‍යාත්මක පදනමින් අද සනාථ වෙනවා මේවා සාක්ෂි සාධක සහිත. මේකතරදී මේක මානසික ට්‍රීට්මන්ට් එකක් මේ කරන්නේ. කය සුව කරන්න කලින් මනස සුව කරලා ඉන්න. අනිවාර්යයෙන්. එයාගේ සමාජ සාධනකට එයාගේ බුද්ධිමය අවකාශයට ගැලපෙන ආකාරයට මේ දේවල් සමාජගත කරගැනීමේ මේ දේවල් ඉදිරිපත් කරගැනීමේ शांति कर्म अपने पौराणिक देव निधिपत्र वाली मतलब यह मम मे वेदमा मे इधर नदी आईट वाला मगर पहले अपड़की तोरागने अदुरागने वगी मोबड़ती प्रतीकार निर्देशक आप निर्देशक अभी वगवे ස්වභාවික වෙන එක මේක තමයි උටන් ඉලි දික්කරන දෙයක් නෙවෙයි මේක ස්වභාවික වෙන දේවල් චූටි දෙයටත් බඩේ අමාරුවටත් කකුලේ කැක්කුමටත් දුවනවා වෛද්‍යවරයෙක් ගාවට හරි කවුරු හරි ගාවට නෑ ඒකත් ඕනේ නෑ අද මේ කාලෙ විතර අපි අර පරිස්සමෙන් විරුද්ධ දේනක ඇඟට තරලන දේ ගන්න අපේ ඇඟ වල තියෙන දේ වුණු වෙන කෝප වෙන වෙලාවක හැමෝටම තරහ ගේන තියෙන වෙලාව ඉතින් අපි තේරුම් අරගෙන එකිනෙකා තේරුම් අරගෙන අපි ජීවත් වෙන්නේ කොහොමද මම බඩේ අමාරුවට මොකද්ද මම කරගෙන ආත් දෙකම ोलो किसी देख रहा हॉस्पिटल लेकर हर में कोई बच्चे ने तू आ लेकर मत क्या मत बेहतर कमरा करता है एक दिन बाहर वो खाई बड़े हमारों के बुध मनोहर दाम बना भी हुआ नहीं वह काबुल क्या मत दिव मी ते लारी में दिया राजा लूंडी अदा लारी एक काबुल लोग लार खाली पड़ रहा दें ये ले एक दिन एक करने की हमारे बैठे ना तू අයිතේ ප්‍රතිපත්ති ලැබිලා තියෙන කාලියුගේ කාලය. ඉතින් මේ යුගයේ අපි එකිනෙකාට ශක්තිය වෙලා තව දෙනෙක් විශ්වාස නොකර තමුන්ගේ ශක්තිය නැගෙන මෙලිය අපි උපෞෂත් එක්ක තමයි මේ බෙදකම ගෙනියන. ඒ ගෙනියනවා සමහරු ඔයගොල්ලොත් මේක ආදර්ශයට අරගෙන හැමෝම මේ කඩමුණ දෙයින් පරිස්සම් වෙලා මේකට තියෙන තත්ත්වෙත් එක හිටියොත් ගොඩාක් ලෙඩවම කරගෙන යන්න පුළුවන්. වෛද්‍යචාරිතුමන් සමග අපි වැඩ කටයුතු රාශියක් එක දිගට කරන්න බලාපොරොත්තු වෙන්න මෙතුමාගෙන් කවුද ලෙඩ සඳහා ඖෂධ අරගෙන සුව වුණේ කවුද සත්‍යම තොරතුරු මේ පිළිබඳව අපි ඉදිරියේදී ඔබ මුණ ගැහෙන්නට නවා බලාපොරොත්තු වෙන්න ජනශ්‍රී YouTube නාලිකාව අපත් සමග එක්වුවාට මේ පුංචි විශේෂ